ආයෝනන් සුභ මධ්‍යානක් ඔබෙක් වන්නේ ස්වාධනරූපහහිනී මධ්‍යාන ප්‍රධාන ප්‍රෘතිය විකාශය සමගෙන් මුලින් මවදහන ප්‍රධාන තවෘත්තයේ සිරස් තල වෙත. විශාත්ගේ නිවසේ දැරිය මියයාම ගැන තිස් දෙනිෙකුගෙන් ප්‍රකාශ තැරවකරුගේ ගෙනුම පරක්ෂාවටක් පියවර වස්නාහිර සබරකමුව මධ්‍යමටක් ගල්ල හා මාතරකත් තද වැසී. ක් තුළ වැඩීම කොරෝණා එන්නත් ලබාදීම යේ නිරෝධහට නීතිකඩු පනස්ති දහසක් පොලිස් දලේ වැස්සෙන් චීනයටත් බරපතල හානි ප්‍රථමෙන් දේශීය පුවත් හිටපු අමාත්‍යෝ ුෂාඩ බධයෝදීන් මහතාගේ නිවසේ සේවේ කරමින් සිටියදී දර්ියක මෙයා මේ සින්තියගැන මෙ වෙන කොට ප්‍රකාශ තියකට ආසන්න සංඛ්‍යාවක් සටහන් කරගෙන තිබෙනවා. ඒවගේම සිදධිය සම්බන්ධයෙන් අත්තඩංගුට අරග තනෙන ප්‍රහන තරව කරුුවන ශංකර නැත්තාගේ බැංක කිෙනුම් පික්ෂා කරන්නත් පෙවන අරගෙන තේරක් කියලයි, පොලිස් මාධ ප්‍රකාශක ජේෂ්ට නියෝජ පොලිස්පති අධිත්‍රෝහණ මහතා පවසන්නේ. දහස ඇවැරදි දැර මේයා මේ සිද්ධිය සබහන්ධෙන් විමර්ශණ ක්ඩායම් අදාලා නිස සිටි වත් මෙහිකාර කාන්තාවකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණ දෙදහස් පහලවත් දෙදහස් දහනව අතරකාලයේදී රශාට් බදූීන් මතා අමාත්‍යවරයෙකු සිටියේදී හුගේ නිල නිවසේදී තමන් දූෂණයට ලක් වූ බව ඇ්‍රකාශ කරතිබෙනවා එම සිද්හට අදාල්වර් ශා් බදීන් මතාගේ බරිඳගේ සහෝදරය අතරංගෝට ගැනුවතර. ඒදියේදී ඔහුද අිකරන වෛද්‍ය නළදහරිවරයාඇත ඉදිරිපත් කරන. තා අතව දහස හැවිරිදි දැරිය මේයා මේ සිද්ධහට අදාදළව අතරංගෝටගත් මන්ත්‍රවරයාගේ බිරිඳවන. ශ්‍යා්දීන් අයෂා, මාමන්දිය වන මොහොමද ජාප්දීන් හා තරවකරුවන පොන්නයියා පණ්ාරම් ෑන අය කොළඹ අධිකරන වෛදිනල හරිවරයා වෙත ඒයේ ඉදිරිපත්චරුණ. එම සියලු සැකරුවන් හෙට දින කොළඹ මහෙස්ට්‍රත් අධකරනය වෙත ඉදිරිපත්කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධෙන් මේ වන විට ප්‍රකාශ තිහකට අසන්න සංඛ්‍යාවක් සටන් කරතිබෙනෝ.ඒවගේම මෙහි ප්‍රධානම තැරැවකරලෙස ක්‍රියා කළ පුදගරයාාවන පණඩාරම් හෙවත් ශංකර් නැත්තා විසින් පාත්වාගණයනු ලබන බැංකු ගිනුම් පිළිබඳව තොතුරු දත්ත වාර්ථාවක් ලබාගුණනු ලැබවා. ඔු සම්බන්ධයෙන් නාගරපතන නගරේ පිහිට ඇති බැංකුවක පෞත්වාගෙනයන ගිණුමකට අදාළ විස්තරත් ලබාගෙන තිබෙනෝ. රැ නොරචෝලේ ප්‍රදේශයේ දතුන් හැවිදි දරියක කරූරත්වයට පත්කිරීම සම්බද්ධෙන් අතඩංගෝඩ ගත් එම තැරියගේ පියාසහන් නැන්දනිය ලබන දෙවන්ටා දක්වා රක්ෂිත බන්තනාගාර ගත කිරීමට අධිකරණය මියෝග කලා. නොරචචෝලේ පොලිසියට ලද තොරතුරක් අනුව නොරච්චෝලේ ප්‍රදේශයේ නිවසක රූරත්වයට භාජනය කරමින් සිටි දහතුන් හැවරිදි දැරියයක් මුදාගෙන තිබෙනවා ඒවගේම එම දැරිය කූරත්වයට භාජනය කිරීම සම්බන්ධව දැරියගේ පියා සහ නැන්ද අත්තරං ගොඩගෙන තිබෙනවා මත්තරං ගඩග දැකකරු සහ සැකකාරිය අධිරණයට ්‍රරිපත් කිරීමෙන් අනතුරුව ලබනාාගෝස්තු දෙවිනිදා දක්වා රක්ෂි බන්ධනා ගාර ගතකිරීමට අධිරණය නියෝගයක් ලබාදී තිබෙනවා මේ සම්න්ධෙන් තවෞදුරටත් නොච ෝල පොලිසි වින් ප රිීක්ෂ පා තුන් ලබන අතර ලංකා දන්ඩනිච් සංග්‍රහයේ තුන් සය අට ආයන්න වගන්ති අනුව ළමයින් කරූරත්වයට භාජනය කිරීම ලමයින්ට නිසිආකාරව සැලකීමෙන් තොරව කටයුතු කිරීම යනාදිය වරදක් බවට පත්වෙනඒය අනුවයි දැරියගේ පියා සහ දැරියගේ නැන්දනිය අත්අඩංගොඩගෙන තිබෙන්නේ. නිරෝධයින නේති උල්ලංගනය කිරීම සම්බන්ධයෙන් පුදකලින් පනස් දෙදහසකට අධික පිරිසක් මෙ වෙන කොට අත්තඩංකුට අරගෙන තියෙනවා. රෝධහැනීති උලංග කිීම චෝදනාවමත පුද්ගල නිෙසේ හතලස් නවදනෙකු ඒදිනේදී අතරංගුවට ගෙනති බෙනවා. එමෙන්න්ම නිරෝධහන නීති ක්‍රාත්ම කිරීම අරම්භ කරදිනේ සිට මේ දක්වා සැකකරුවන් හතලිස් හයිදහසකට පමන නඩු පවරාති බෙනවා. තවත් හයිදහසකට පමන නඩු පැවරීමට නියමිත බවයි පොලිසිේ පසන්නේ. පලාතර සංචරන සීමද තවදුරටත් එයාකාරයෙන්ම ක්‍රියාත්මකයි. බස්නාහිර පලාතර ඇතුළවන හා පිටවනස්ථානදහතුනක දී ඒයේ දිනේදී පුද්ගලින් හදහස් හැසි හතලි හතර දෙනෙකු පරක්ෂාවට ලක් කෙරුණත් මොක ආවරන පලදින්නේ නැති හා ඒවා නිසි පරිදි පැඳදිීමක් සිද නොරන පුද්ගලින් අතඩ ගොට ගැනීම මෙහෙුම් හට ට ක්‍රියාත්ම කරන බවයි පොලිසිය සඳහන් කරන්නේ දිනක් තුළ වැඩිම කොරා මර්ධන එන්නත් ප්‍රමාණයක් ලබා දෙන්න ඒ දවසේ පුළුවන් වඩ. යදසි විතරක් එන්නත් මාත්‍රවා හාර්ලක්ෂ දොළොස් දහස් දෙසිය විසි එකක් ලබාදීල තියෙනවා. එන්නත් කරන වැඩපිළිවෙල සම්බඳින්ෙන් ඇතැමුන් වැරති ප්‍රචාර ගෙන යන බව, රාජ්‍යයමති මහචාය ච්න්නච ජයිසුමන මහතා පවසෙනවා. රන සාධතයන් එදහ සත්සේ හදනෙකු ඉෙදනේ වාර්තාාව වන නවසේ පන හදධනෙකු ඒෙදනී සවේලබාති බෙනවා. මෙරටින් වාර්තාවන සමස්ත රෝගෙන් කන දෙලක්ෂ අනුහතරදහ අටස විසි දෙනකු වනවා ඒ අතුරින් දෙලක්ෂ හටහදහ හස හැට පස්දෙකු සවේ ලබවා ෝගන් සිහතරදහස් එ එකසේ පනස්තුන් දෙෙක තවදුරටත් ප්‍රතිකාරලාලබනවා. රන අමරණ හරදහස් පනසතරක් සිදුවතිබෙනවා. ඒ දිනී වාර්තා කල ෙේවා අධ්‍යක්ෂ ජෙන්්‍රල්වරයා පසුග විසිතුගුණදා තහෞරු කරතිබෙන, කොරන ආසාධිතමරණ සංඛ්‍යාව පනස් දෙකක් වනවා. බතුරෙන් එක් අයිකු වයි සෞරුදුතුත්තිෙහැට අඩුකාන් ඩේටඇතුළත්, වයිසෞරුදු තිහත් පනස්නාවය අතරේ පසුවන ොස් දෙනකු මියගයා. මියගේ පනස දෙදන අතරින් තිස් නවදිනකු වයි සෞරදු හැට වැඩසේබාවට අයත්. එමෙන්ම මේ දක්වා ෙරටන් වාර්තාවි ඇති ෙල්ට ්‍රේද ආසාධනයවන් සංඛාව හැටටක් වනවා. න්ටාරවෙල බිඳුණුවැව වූවවිද්‍යාපේටේ පිහිට ඇති කොරුණා අතරමැතිි ප්‍රතිකාර මාත්‍යස්ථාදේ සේවය කණන පිරිසගේ මෙන්ම, ප්‍රතිකාර ලමන අයගේ මානසිකසුව වෙනුවෙන් සංගීත සැන්තාවක් පවැත්වනා. බන්ටරවිඩ ප්‍රදේශ, සංගීත කණඩායමකහිපයක් මේ සඳහා එක්කුණ. කෝரோனா என்னත් කරන වැසටහනද සාර්ථකව ක්‍රියාත්මක වනවා. කොවිශීල් என்னතේ පළමු මාත්‍රාව පුදගලයන් නමලක්ෂ විසිපන්තහස් දෙස හතලස් දෙදිනකටද. சைයිනෆම් என்னතේ පළමු මාත්‍රාව පනස දෙ ක්ෂ හත්ත දහස් පන්සි අට දෙනකුරත ලබා දීතිබෙනවා. ස්putனை ව එந்ததே ප त्र්‍රාව පුදගලන් एक ක්ෂ පනනවදහසසූ එක් දෙනකු ලබාගත්තා, පුදගල, एक ක්ෂ විසි යිදහස් පනස් අට දෙනකු, ైස එந்ததே පළමු மாत्र්‍රාවවது, පුදගලන් ක්ෂ තිස්හස් එකසි அනු අට දෙනක, ොඩண එந்ததே පළමු மாत्र්‍රවது ලබාගෙන අවසන්. යදහමුදාවේ මෙහවෙන් විහර මහදේී උද්‍යානේදී එන්නත් කරන වැඩසටහක් අදදිනේදීද ක්‍රියත්මක කරන. වයි ෞදුදු තිහට වැඩ ඕෑම අයිකුට මෙහිදී එන්න ලාගතැකි. පෙරවරු අටයි තිහි සිට පසුර හතරයි තිහදක්වා කාය තුලදී විහරමහදවී උද්‍යනයට පැිෙන එන්නත් ලාකාන්ලල්ලිසයි යුදහමනාව ඉල්ලාස්සිටින්නේ. ය දිනේතුළ කොරුණා මර්තන එන්න හාර ක්ෂ දොළස් දහස් දෙසේ කොළහක් ලබාදීතිබෙනවා. එය දිනක් තුළ මෙරට ලබාදුන් වැඩිම එන්නත් සංඛ්‍යාවයි. ඒයේ දිනේදී පමණක් සයිනෝෆාම් එනතේ පළමු මාතාව පුදගලින් තුන් ලක්ෂ හයිදහ සේ විසි දෙදෙනෙකු සඳහාද එහිත් දෙවන මාත්‍රාව තිස්බන්දහ සත්්‍යය විසිදෙනකු සඳහාද ලබා දීතිබෙනවා. මොඩනා එනතේ පළමු මාත්‍රාව ඊය දිනේදී ලබාකත් පිරිස හැට නවදහස් අට සේතිහක් ස්පූර්්නයක් ව එන්නතේ දෙවන මාතාව තිස් නවදනකු ලබා එනැතිබෙනවා. ලබන් සතිේ තවත් සයිඩෝ ාම් ඉඩත් මාතතාාතුගයක් විෙනට ලැබීමට නියමතයි. එන්නත් කරන වැඩපිළි වෙල සම්න්දය ඇතමන් වැරති ප්‍රචාරගෙනයන බව රාජ්‍යපාත්‍යය චන්ද්‍ර ජයසුම මහතා පවසනවා. අද දින පලවූ ජාතික පුවත් පතක ප්‍රධාන සිරස්ථලි ලෙස පලවනා. ඇස්්‍ර සනිකා විදගත් ලක්‍ෂ පහමාරක් අසිහිරුවේ. එන්නතේ බල බිඳිලාදයි සැකයක් යැනුවින්. මේ මුළමුණින්ම සාවද්‍ය පුවතක්. ලෝක සෞඛ්‍ය සංවිධානය මැයි මාසේ විසි හයවෙනිදා තාක්ෂණක පත්‍රිකාාවක් එළි දැක්වා මේ කාරණය සම්බධය. එහි තාම පැහැදිලිව සඳහන් වෙනවා පලවෙනි මාත්‍රාව ලබාගෙන මාස හයක් දක්වා ඇස්ට්‍රසනිකා දෙවනි මාත්‍රාව ලබාගන්න පුළුවන්. එහි කිසිදු ආකාරයක බලබිදීමක් සිදුවන් ඉනැහැ. මෙම එන්නට නිපොදූපු ඒ සඳහා පර්දේෂණ කරපු ඔක්ස්ෆඩ් පර්ේෂණ කණ්ඩායම ඔුන්ගේ පර්ේෂණයක් මගින් අනාවරණය කළ. දෙවනි මාත්‍රාව ප්‍රමාදවෙන්න වෙන්න. ලැබෙන බලය ගුණේ වැඩිවෙන්න පුළුවන් කියෙන කාරණය. අනඇත බියක් ඇතිකරගන්න එපා ඇස්ට්‍රසනික එන්නත ලබාගත්ත කෙනෙක් නම් ඔබ දෙනි මාත්‍රාව බලාපොරොත්තුන් ඉන්න කෙනෙක් නම්. ඔබට තවදුරටත්තේ එඉන්නතේ බලය තියෙනවා එය නැවත ප්‍රතිජනනය කිරීමේ හැකියාව මේවනතෙකුත්. බස්නාහිර සබරගමූ සහ මධ්‍යමයන පළාත්වලත්, ගල්ලස්සා මාත්‍රයන දිස්ත්‍රික් වලත් අධ්‍යනේ වැසිහෝ ගිගුරුම් සහිත වැසිඇති වන බව කාලගුණ විද්‍යා දෙපර්තමේ තුවඩ නිවතනය කරනවා. නාහිෙන සබරගම සාමධ්‍යම පලත්තලත් ගාල සාමාත්‍ර විස්තික්වලත් ඉති නිති ැයෝ ගලොම් සයිත ප්‍රැසිඇතිවේ ඒතිරෙ වස්නාහන් සබරගම පලත්තලත් ගාල සාමාත්‍රම විිස්්‍රික්වලත් සමහත් තානවල නිගමීත හැත පක් පවමන. තරමක්තද වැසියඇතිවීම හැකියාවකුත් තියවා. වයිබ පලාතේත් පැසිවරකී පයක් කැතියීම පුළුව. හ පලාතේෙත් අම්පරසාමටකන්ක ිස්තික්කවලත් ස්තාන්ල් පේක සවත් කාලේමන තාත්‍ර කාල සැයෝගරොම් සැට වැැ ඇතිවීම හැියාවු යෙනවා ධජ्यමකදකර පටයහි යක් ක්්‍රදශවල උත්තුර උතුරමැදසාවාය ගත්ල හබන්ද සසීපන ලේ දිස්තික්කවත් සුගේදේගේ සට කිමට හතලිය පනහත් අතරට පවතින්න පුළුවන් ඒගේම විටන් විටැට මිට හැතරෙනම් බව ලකමක් තිය දේ ගිලීම් වැලක්වම පිළිබඳ දිනය අදට යෙදී තිබෙනවා. කිසිම කෙනෙකෝ දියේ කිරීමකට ලක්වේ යතු නැතයන්න මෙවද තේමවයි. සෑම වසරකම දියගිලීමෙන් ලෝපුරා මරණ දෙලක්ෂ විසිදහසකට අධික සංඛ්‍යාවක් සිදුවනවා. මෙ අතුරින් වැඩිම පිරිසක් අයත්පන්නේ දුණවාසියා රටවටයි. එමෙන්ම දේ ගිලින වැඩිම පිරිස වයසෞරුදු හතරට අඩු අයි. ්‍ර ලංකාවේද ෑම වසරකම. අටසය දෙනෙකු පමණ දියගිලීමෙන් මේ යනවා. මෙම අනතුරට ලක්වන වැඩි පිරිස වයසෞරුදු විසේකත්න්, හැටත් අතර කාණඩයට ඇතුළත්. මෙලට ආර්ථිකේට දායකත්වඇ දැක්විය හැකි මෙවැනි පිරිසක් මියයාම අංශ කිහිපයකින් සිදුවන බලවත්පාඩුවක්. පසුගේ දිනවලදීද දියේගලීමෙන් අවාසනාවන්ත ලෙස මෙයාේ සිදුවීම් රැසක්, දිවනේ විධ ප්‍රදේශවලින් වාර්තා වන. බොහෝස්ථාාවවලද දැකගත හැකි පොදු ලක්ෂණය වන්නේ නොසැල කිලිමත්කමයි. එබවින් අදට එදී ඇති දියගිලිම් වැලැක්වීම පිළිබඳ දිනේදි මේ පිළිබඳ බොහෝ දෙනා සිතට ගතයුතු වනවා. කොරෝනාා හේත්වෙන් කිසිදු සංවර්ධන කටයුත්තක් නවතා තැනීමට රජය පීවරගෙන් නැති බව පාර්ලිමේතුමන්ත්‍රී ඩිලන් පෙරේරා මහතා පවසනවා. ග්‍රමී මාර්ග සංවර්ධන වැඩි පිළිවෙලඇටතේ හාලියල ඇතිවරු කොටහසේ ඇටම්පිටිය අම්ඹල මහන්දය සිට ගුරු කන්දරට මාගේ කොක්‍රීට් අරා නත අයිතයට පත්කිරීමේ අවථාවට එකමින් ඒ මහතා මේ බව ප්‍රකංශව කලා. මාර්ගය සංවර්තන සඳහා රුපියල් ලක්ෂ හැටහයක් වැයි කරති වෙනවා. වට වල්ලා සන්දනාද ගන්න කොට අපි. කොරනාව සංග තත්වය තියනවයි කියල අපේ රටේ වර්තමාන ආ්ඩුව අනෙක්වරනවත්රන. ම පාරදන මේ ප්‍රදේශය ද. ගන්ෝ දියලබල දෙන ජනතාවට රජගින් කරන්නු අනිත් වැඩකොටස් කොරන පබිින්ල්ද නවත්. මඩකලපු කරදදි නරු ප්‍රදේශයේ නීති විරෝධී වැි ජාවාරම් කරුවන් නීතිය රහැට හසු කරනීමට, පොලිස්සිට හා පොලිස් විශේෂකාරි බලකායට හැකිවුණ. කරදිනරු පොලස් පල ප්‍රදේශයේ ස්ථාන පහ දීසි දුකළ බඩලින්බලදී වැලි ජවාරහමට යොදාගත් වාහට විස්තුනක් ඒවා හහි රියදුරන්ද අත්තරක් කොට ගෙනැතිබෙනවා. රතිனாறுු ොලිසිය හා අරන් තලාව පොලස් විශේෂකාර ලකායෙක්වයි බැටලීම සදු කළේ, සැකරුවන් පොலிිஸ் ඇම முදා හரතිபෙනවා. மீரிக்கම பල්වෙල ප්‍රදේශයේ සංවිධනත්මක අපරාථ කල්ලියක සමාච්චකින් හිපදිනෙකු අතරක් ුට ගැනිීම ට පොලිසිය සමත් වුණ. එමෙත්ම අපරාධ සඳහා යොදාගත් කුත්තුනක්த்து පොලිසි සවාගත්තා මෙම கල්ලිය ඉතුරුසාමා්ச்சிකින්න්ந்து අතක් ුට ගැනීම සඳහා මෙහෙුම් கி්‍රயாත්මகைයි. බනික පොහොර නිස්පානය දිරිගැන්වීම සඳහා වැඩපිළිවල රැසක් ක්‍රියාත්මක වඩවා අමාත්‍ය එස්සෙම් චද්‍රසේයට මහතා අනුරද්ධපුර හට ස්ස දෙගිියහා ගලින් විඳරනව ආදී ප්‍රදේශවල කාබනික පහර නි්පාදනය කරන මෙන්ම, කාබනික පොහර භාවිතෙන් ගොවිතැන් කරන පිරිස හම වුණ. එ මෙෙන්ම නාචියාදුව කලා ඔය ආද ප්‍රදේශවල කාබනික පොහර නිෂ්පාතනා ගාරකහිපයක්ද අමාත්‍යවරයා ්‍යවෘත කලා. අනුරාධපු ප්‍රදේශය කාමි පහ මටික්ටොන් ලක්ෂත්තුනා, ක්‍රෂකරම අමාත්‍යංශයට ලබාතිීමට අපපක්ෂ කන බවයි අත්‍යවරයා මෙහිදී කියයා සිටියේ. මුතුරම ඇද පලාත කියන්නේ කාබික පහොර හදන්න පුළුවන් හොදම පලාත් හැටියට අපි හලකන. නිකර ජනතිතුවත් ලවී ප්‍රතිපත්තිේ තිීන්දුවක් ගත්ත. පි ප්‍රවී තිීදක් ගත තුරම ලලා ටිටන් ලක්සදත්ද ද ය ග්‍රණකරන න ප. කාබනිි පහොර භාවිතයෙන් තක්කාලි වගාවද සිදු කළ හැකි බව, මේ වනවිට තහවුරු වීතිබෙනවා. පරනගම ආනන්ද නාන කරගුයි මහතා මෙසේ කාබන පොහර යුදා කන ිනිසදු කළ තක්කා ලි කවේ සාර්ථක පලතාවක් ලැබමින් පවතිනවා. ද මේ වගාව මුලින්දලම කානිි පහර තමයි මේකට දාලායෙන්නේ පසායනික පොහරඔලට වැඩිය කාබනික පහර හොඳයිගේ මට හිතනොයි මගේ අස්වන්න අනුව රර්ථකයි. කාමික පොහර වලින් රසායිනක පහරවල්ට වැඩිය අසන්නක් ලබාගන්න පුළුවන් කළ හිතනවයි මෙම තක්කාලි හට රසායිනක පෝහරවල්ට නකුට ලෙඩ වැඩ ිෙක්්්‍යාන් ඩෝන මේකට එහම බිහෙක් ගැවිනෑ. ම යහල ආරාව ප්‍රදේශයේ කාමික පොහොර අලිවි කිරීම ව්‍යපාරයක් පවත්වාගෙන යන ජනත විමුක්ති පෙරමණ වුව පලාත් හහිට පමමාත්‍රී ජිනදස රත්නායික මහතාද ප්‍රකාශ කරන්නේ කාබික පහර භාවිතය නිසිදු කරන වගාව ඉතා සාර්ථක එකක් බවයි. ආරම්භගරපු අවිදයේි මට කාබලික බෙත්පෝරකර ගැනීම පහස වනනා මොකද ගොවිය හුරුවවෙලා තිබන්නෑම මේ වැඩේට නමුත් මේ මොත වෙනකුට ඉල්ලන්න ඉල්ලුමට සැපයමක් කරන්න බැරිරම් බෙත් පෝර ඉල්ලිීමක්තියන ජයිවතතාක්ෂන පොහොරජයනක තාමත් හද. ඒ ොර ල ප එක්. වසවින් ොව මොරගහකන්ද කළුමඟ මහවැලි කලාපේ. හෙක්ටාර එදහ සත් සයක වග කටයුතු සිදුකිරීම ඳහා අශ්‍ය සැලසුම් මෙ වන විට සකස් කරති වෙනවා ඒ රාජ්‍යමාත්‍යය සිරිපාල ගම්ලත් මහතාගේ උපදෙස් අනුවයි. රටකජු මොංන්යට ආදේ අතරේක වගාවන් මෙහි සිදුකිරීම ද නියමිතයි. වගට සාර්ථකව ක්‍රමානු කූල්ල කරගෙන යනවා ගේවර වග කරලගුණ කියලෝ හතලියක් ඊලු හතලියෙන් රටකජු කිල නෞසිය ගලෝල තියනවා ඉ සාර්ථකයි ඒවැනි මොරගහකන්ද කලුග ස්ත කලා. පම කාබනිි කලාපයක්දර් ගැසත් කරන මේ වගා කරන්නේ දෙවෙනිකන්න සමහර තැන්වලතුන් එනිකන් මේ ඔක්කොම කාබනික පහොර යටත තමයි වග කරලද මේ රටම ආදර්ශයක් දෙන්න තමයි මේ අපි කටයුතු කෙරී. අපි කන ආර ටික වසවිසන් ොරව අපි නිස්වාදනය කරගන්න ඒයට හොඳ ික් ගොයි මහතුරන් ලබා දෙන්න ඒ ඉතරක්ට මේ මේ වැඩි ටික අපි පිරිරට ඇවීම තමයි බලාපොතුන. ගුරුවරු කියල කියන්නේ දරුවන්ගේ දෑස්පාදන දෙවිපරු වගේම පිරිසක්. රි හමන් අධ්‍යපනයක් ලබාගන්න බැරුව, ඒ දරුවූ දුක්විින්දිනෙක හදවතක්තින ගුරුවරයෙකු ඉවසගන්න පළුවන්දයක් නෙවෙයි. ඇති දුෂ්කර ගම්මානයෙක්ක දරුවන්ට ෝකය දකින්න මඟ පෙන්වෙන දේෂන් පරපුරේ ගෘුතවියක් පිබඳව හිමිලියාකට ප්‍රදේශෙන් අපට වාර්තාාවනා. විල්ගමුව හිමිලියකට ගම්මානයකි ලක කියන්නේ. මාතල දිශ්‍රික්ක කෙලවරක පීටලතියෙන අති දෘෂ්කර ගම්මානයක්. හිමිලියාකට ප්‍රාත්මක විද්‍යාලය උගන්වන මි අපපූර ගුරුතුමාගේ නම. වසන්ත ඒකනායක. පස්සලේ පස්වන ස්්‍රේණිය එගෙනුම ලබන එකයන්නේ මෙවර ශිෂ්ෂත්ව ඉවාගගේට මහන දෙන්න දින ගණන් කරමින් ඉන්න දරුවන් හයිදිනෙක්කන්නවා ඒ දරුවන්ට ශි්ෂ්‍යත්ව කඩීම ජයගන්න වසන්ත ඒකනනායක ගෘරතුමා තමන්ට පුළුවන් උපරිමේන් සිප් සතර ලබ දෙනවා. වසත එකනය ගෘතුමා මට කාලක කලින් හඳන්ගම ප්‍රදේශයේ විද්‍යාලයක විදවාවල්පතිවරයා විදියටට කටයුතු කළා. එම කාලයේදී පාසලතුළ රාත්්‍රී කාලයේේදී. බොහෝ පිරිසකට, සසර ගෙන දනුම ලබා දෙන්න මේ ගෘරතුමා කටයුතු කලා. හැබැයි ඒවෙනුවන් මේ ගෘත්තුමාට ලැබුණු තෑක්ක තමයි, පස්සහලට රාත්‍රිය කාලේ ඇතුල්වීම සහ රජ බාන්්ඩ අවභාවිති කිරීමේ චෝදධනාව අයටටතේ විද්‍යල්පතිකම අහිමිකර හිමිලියාකට පාත්මික විද්‍යාලයට ස්ථානමාරුවක් ලැබීම. සමාරය මිනිස්ු ඉන්නවා වැටුණු තැන දළුදාලා ආයමත් සරුවට පැළවෙනවා ලෝකෙට හෙවන දෙන්න. වසන්ත ඒකනායක ගුරතුමත් අන්න ඒවගේ මනුස්සේක්. මේ ප්‍රදේශය මේ හතරවටින්ම කළෑවින් ගඟකින් කොටුවෙච්, කොදෙව් මානසිකත්ව තියෙන ලමයිට. ලෝකේ පෙන් අන්න තියන එක තැන තමයිතින් පාසල සහ අකුරු. ඒක පදනන් කරගෙන තමයි ඒ අර්ුණෙන්ම මේ හිවිිදයාකට පාසලිත් මේ තත්වේයට කටයුතු කරන්න ඕනෑ කියලා හිතුවේ. මේ ළමයිත් මේ කොටවෙච්ච ගම්මානන්න අහිංසක දෙමපියන්ගේ අසර ලමයිටිකන්. මමටත් ලක පෙන්න්නට නිවාරෙන්ම හරි කකුටිකමතම උගන්න එවට තමයි අරුත ඉතන්න සකල්පේ ම ගුරුවරෙන්නේ මගේ ප්‍රධානම රැකාව තම න ජියනෝපායට සකසයින්න මම මේ ගුරුකම මගේ වගගේ ිය්ටියක දිය්ටි පොස් ිසව ඒකට එකක ය හම ලස්සන දයම තියන ලමයි ග ම සකර ොදමතේ ම ත ද ලයිද මදානලා මහසේ උදේමන පවස හතර පහවන උගන්නවා. ර දවසක් අත් පහෝදාට ල දවසම ගදරඩට කරන්න දෙලා ඉ අප දරුව අපිරතටය ලොක ැබවීමක් කරන්න අප අපඹිලිතින් අපි දරුවුණනු හරි සත අපේ සර්කින් ලොකු කැප කිරීමක්වෙන්නේ ඉගැනීමට දරුවුන්ගේ ගොඩක් හොඳට දරුවන්ට කියල දෙනවා සාල්ලි දෙන්න කහ ගන්න කෑමික සර් ගෙදරින් ගන්නේ කෑමික සර් ගෙදරින් ගෙරල කාලා ලමයිටතු ගන්නජ ඇවලගන්න කියන කවග. ප ගන්න පටන් ගන්නේ උදේට ඕයාලක බලාපොරත්තු වනු කන්න ශිෂෙන් පස්සේ ය ලකුණු කිය ගන්න බලාපුරොත්තු කසිය හටක්ච වසන්ත ඒකනායක ගුරුතුමනේ හෙට දවසේදී මේ අයිංසක දරු පැටවුම්ගේ සතුට සිනහාව ඔබේ නහන්ට සේවය කැන මුළු ලෝකේටම බොහෝ දේවල් කියයාතේවී. කැපිටල් මහරජා සමහේ සභහපති ආර්රාජා මහින්ද්‍රන් මහතා අභහවා ප්‍රාප්ත වනා. කොරුණ ආසාධිතව කොළඹ පෞද්ගලිකරෝහලක ප්‍රතිකාර ලබමින් සිරියදී ඒ මහතා අභාව ප්‍රාප්ත වුණේ. මියනවිට ආර්රාජ මහින්ත්‍රන් මහතා මෙරට විද්‍යුත් මාධ්‍ය නාලිකාගේ පේකම හිමිකාරිත්වේ දරවා. සමින් මධ්‍යහනට ප්‍රධහන පොෘත්තය විකාශය නිමවාවට පත්ව වෙනවා. පස්සුල් විකයි පනොස් පහේ සිට අපගේ පැන් පෑපු අතිකාශය බලාපපුරොත්තුවන් ඔබට සුබදවසක්.